Ada ektema Allah Subhanahu Wa Taala ke udahuin. Apa yang istana Devil ini bukan ada kini ke Filipina, mau meet kali nus, selalu mendina atau mau meet Filipina mikraja. Ada apa meter Devil ini karena deh kita. Ekap kali nggak? Merah itu semesta jenata awak kaiti itu dem patelati ini irana min Muslim jenata awat yamma kare ke daya katya di lal merah itu mudoh gando ini kene kape ke balaporat tua. Single ada demal ada Muslim ada kian ini tuh selalu mendina awat mewas tawa itu dukkin dina. Ekap gas ini mana puluan petrol, diesel, electricity, මේ හැම දෙයක්ම වැඩිවෙ මිනිසුන් සෑහෙන දුකක් විඳිනවා කියන එක අපි සියලුම දෙනාම දන්නා වූ කරුණක්. මෙතන කිසිම දේශපාලනයක් නැහැ ඒක හොඳින් තේරුම් කරගන්න. පවතින දේශපාලනඥයෝත් එකයි හිටපු කට්ටියත් එකයි කියන මතය තමයි අපි සියලුම දෙනාම ඉන්නේ. කිසිම කෙනෙකුට දේශපාලන වාසිය ගන්නව කාට හරි පක්ෂපාතීව අපි මෙතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙතන ඇවිල්ලා තියෙන පිරිසිදු චේතනාවෙන්. ඒ තමයි මේ දූෂිත දේශපාලනඥයන් සියලුම දෙනාම අපි ගෙදර යවන්න ඕනේ. මේකට මුස්ලිම් ජනතාව වෙන්නට අපි ඉස්සරහට එන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි හොඳින් මතක තියාගන්න මේ දේශපාලනය තුළ පවතින ආණ්ඩුවක් තමයි වග කියන්න ඕනේ මූලිකම වගකීම. ඒ වගේම තමයි මීට කලින් හිටපු දේශපාලන නායකයොත් මුස්ලිම් ජනතාව ඉලා මුස්ලිම් ජනතාව පලියක් කටට යොදාගත්තා. මුස්ලිම් ජනතාව බිල්ලක් කටට තියාගත්තා ජාතිවාදය අධිකරන්න ආගම්වාදය අධිකරන්න පාස්කු ප්‍රහාරය කරා. අද කාදිනල් හිමිපාණන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි කාදිනල් හිමිපාණනි. ස්තුතියි කාදිනල් හිමිපාණනි. අපි හැම කියන්නට හේතුව ada itu mah විවෘත ප්‍රකාශයක් කරනවා මේ සංහාරයට පාස්කු ඉරිදින ප්‍රහාරයේ සංහාරයට වගකීම් යුත්තේ කවුද මුස්ලිම් ජනතාව ඒකට පලි නැහැ කියලා අවුරුදු දෙකකට පස්සේ අද ඔප්පු වෙලා ඉවරයි වගින් තේරුම් කරගන්න මීට පස්සේ මේ රටේ ජාතිවාදයට ඉඩ දෙන්නට එපා මුස්ලිම් ජනතාව ධෛර්යයක් නැති මිනිස්සු නෙවෙයි අපි මීට පස්සේ ඉස්සරහට එනවා පුංචි දරුවන්ගේ ඉඳලා කාන්තාවන්ගේ ඉඳලා පිරිමින්ගේ ඉඳලා වයසක පුද්ගලයා තරුණ තරුණියෝ සියලුම දෙනාම මේ ස්ථානයට ආවේ මෙන්න මේක කියලා යන්න තමයි අද මහ ජනතාව තේරුම් ගත්තා ආදරණීය බෞද්ධ ජනතාව අපි තේරුම් ගන්න තියෙනවා කිතුණු ජනතාව තේරුම් ගත්තා Hindu ජනතාව තේරුම් ගත්තා මේගොල්ලන් සියලුම දෙනාම තමයි මෙතනට අද එකතු වෙලා ඉන්නේ ඒ නිසා මීට කලින් කරපු ජාතිවාදී කුමන්ත්‍රණ මීට පස්සේ කරන්න මේ රට ඊට දෙන්නේ නැහැ අලුත්ගම සිදුවෙච්ච දර්ගා නගරයේ සිදුවෙච්ච සංහාරය පිටිපස්සේ සම්පූර්ණයෙන්ම තියෙන දේශපාලඥයන් මේ වෙනකන් කිසිම කෙනෙක් අත්අඩංගුවට පත්ුනේ නැහැ. ඒ වගේම තමයි දිගණ, ඒ වගේම තමයි මිනුවන්ගොඩ, ඒ වගේම තමයි කුලියාපිටිය. මේ හැම තැනටම පිටිපස්සේ ඉන්න මේ දේශපාලඥයන් පක්ෂ ભેදයකින් තොරව මේකට වග කියන්න ඕනේ බොහෝ පිරිසක්. මේ කණ්ඩායම ඇතුළේ ඉන්න ඕන එකිනෙක එකිනෙකාව ආරක්ෂා කරගන්නවා. අපි ආණ්ඩු දෙක තුනකදී එකම විදියට මේ රටේ වර්ගවාදී ජාතිවාදී අවසන්ඩ පටන් ගත්තා. අද මේ අපි එකතු වෙලා ඉන්නේ මෙන්න මේ ජාතිවාදී නැතිකරන්න. අද මේ නෝම්බි අල්ලගෙන මෙච්චර මහන්සියෙන් මුස්ලිම් ජනතාවට ආමන්ත්‍රණය කරලා මේ මිනිසුත් එක්ක අපි එකතු වෙන්න ඕනේ කියලා කිව්වේ මේ ලංකාවේ ආයේ වර්ගවාදී ජාතිවාදී ප්‍රශ්නයක් ඇති නොවෙන්නට. ඒ වගේම තමයි දූෂිත පාලනයන් දූෂිත දේශපාලනයන් සියලුම දෙනාම යන්න. අද ජනාධිපතිවරයාට කියනවා මහා ජනතාවගේ හඬට කන් දීලා ඔයා ගෙදර යන්න. ඔයාගේ කඳුළු ගෑස් වලටවත් ඔයාගේ වෙඩි උණ්ඩේටවත් බය වෙච්ච ජනතාවක් මෙතනට ඇවිල්ලා නැහැ. අපි ඕන දෙයකට මූණ දෙන්න ලෑස්ති කියනක මේ අවස්ථාවේදී අපි කියාගන්නට කැමැති. මේ නෝම්බි අල්ලගෙන නෝම්බි අරින්න විනාඩි 10කට කලින් අපි සියලුම දෙනාම ප්‍රාර්ථනා කරමු. මේ රටේ දුක් විඳින හැම ජනතාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. පාස්කු ප්‍රහාරයෙන් නිදිච්චයන් වෙච්ච සියලුම දෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. දූෂිත දේශපාලඥයන් විනාශ වෙලා යන්න එක්කෝ අල්ලා ඒගොල්ලන්ට යහපත් මාර්ගය ලබා දීපු දෙන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ව මේ මාතෘ භූමියේ නිවත් කරපු දෙන් කියලා වෙනවා. ආමේන්. ඉන්ෂා ඉන්ෂා අල්ලා මග්‍රිබ් සලාතෙන් අදාන් කියනවා මෙතන බාංගු කියනවා ඒකත් එක්කම අපි නෝම්බි අරිනවා ඊට පස්සේ මග්‍රිබ් සලාතියත් මේ ස්ථානයේම අපි ඉෂ්ට සිද්ධ කරගන්නට ලෑස්ති. ඒ නිසා ආදරණීය සහෝදරවරුනි අවසාන ඉල්ලීම අද හුඟක් ඉස්ලාමීය නෝන සහෝදරවරු මේ ස්ථානයට අවිල් ඉන්නවා. ඒගොල්ලන් අපේ සහෝදරවරු අපේ ඉතුල ජාතිවාදී නෑ ආගම්වාදී නෑ. අපි ඔයගලන්ට ආදරේ අපි ඔයගලන් එක්ක එකතු වෙන්න ලැහැස්ති. නමුත් මේ කූට දේශපාලඥයන් අපිට එකට ඉඩ දුන්නේ නැහැ. ජඩ මාධ්‍ය වේදීන් අපිට ඉඩ දුන්නේ නැහැ. ජඩ මාධ්‍ය අපිට ඉඩ දුන්නේ නැහැ. මේ බාධක බිඳගෙන තමයි අද අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අද ඉෆ්තාරයකට
ආදරණීය ඉස්ලාමීය නෝන සහෝදරයන් වරුන්වත් අපි එකතු කරගමු. අපේ දුආයකට ඒගොල්ලන් එකතු කරගමු. ඒගොල්ලන්ට අපි අත්වල බැඳගෙන මේ මාතෘ භූමිය නිදහස් කරගමු. අද තමයි මේ මාතෘ භූමියේ සැබෑවු නිදහස් දවස. මෙතන අවිල් ඉන්න මුස්ලිම් ජනතාව සියලුම දෙනාටම එවගේම අනිත් සියලුම ජනතාවට අල්ලා සුබ්හානහු තාලාගේ දයාවත් අනුකම්පාවත් ආශිර්වාදයක් ලැබේවා. තවත් මුස්ලිම් ජනතාව ඉන්නවා නම් මෙතන තදාසන්න ඉන්න සියලුම තරුණ තරුණ එකතු වෙන්න මේකට උදව් කරන්න අපේ ඉදිරි දරුවන්ව රැකගන්න මාතෘ භූමිය රැකගන්න උදව් කරන්න කියන ඉල්ලීම මා මේ අවස්ථාවේදී කරගන්නට කැමතියි. අල්ලාහ් අක්බර්. අල්ලාහ් අක්බර්.